ඔබවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල සංවර්ධනයට ඇති විශාලතම බාධකය දූෂණයයි ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තුව උණුසුම් කළ කොරෝනා පැනිය නලින් බණ්ඩාරගේ රූම් පෙත්ත ප්‍රථමයෙන් දේශීය පුවත් සංවර්ධනයට ඇති විශාලතම බාධකය දූෂණයේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ අන්තර්ජාතික දූෂණ විරෝධී දිනේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සමාජීය හෝ ආර්ථික හෝ කවර ශේෂ්ත්‍රයක උවද සිදුවන දූෂණය ඕනෑම ආයතනයක එහි උපරිම ශක්තිතාවයේ සාක්ෂාත් කර ගැනීම වළක්වාලමින් රටේ සංවර්ධනයට බාධා පමුණවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් කිරීමට රටකට හැකිවනුයේ මේ සාපරාදී චර්යාවන්ට එරෙහිවීමට එහි වැසියන් හට උවමනාවක් සහ නැඹුරුවක් ඇති වූ විට බවයි දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොයවසීමයි දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහළ අවධානයක් යොමු කළේ එබැවින් බවත් නාස්තිය සහ දූෂණයේ පිටුදැකීම සිය ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් බවත් ජනාධිපතිවරයා පවසනවා රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ පුළුල් සහභාගී සහ සක්‍රීය කාර්යභාරය ඉටු කරන ලෙසත් රාජ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට ඔබට ඇති අයිතිය ගැන වඩා දැනුවත් වන ලෙසටත් කුමන ආකාරයක හෝ අල්ලස් ඉල්ලීම් වලට එරෙහිවන ලෙසටත් රටේ ජනතාවට තම ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පවසනවා දූෂණ මර්ධන යාන්ත්‍රණයේ සංවිඥානික කාර්යභාරයක් ජනතාව ඉටු කරන විට මේ උවදුර රටෙන් මුළුණු පුටා දැමීම පහසුය දූෂණ සංස්කෘතියෙන් මේ දේශය මුදාගෙන මතු පරම්පරාවන් හට එය උතුම් නිවහනක් කිරීම උදෙස අප කැපවෙමු ජනාධිපතිවරයා අන්තර්ජාතික දූෂණ විරෝධී දින පණිවිඩය නිකුත් කරමින් වැඩි දුරටත් පවසනවා අයවැය කාරක සභා අවස්ථා විවාදය අදින් අවසන් වෙනවා මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් මුළු අධිකරණ ශේෂ්ඨයටම ලොකු පණිවිඩයක් ගිහින් තියෙනවා. ඒකේ ස්වාධීනත්වය පිළිබඳව සමාජයේ දැන් මතයක් සහ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඔබතුමියලා විශේෂ අධිකරණයක් කියලා අධිකරණයක් පිහිටෙව්වනේ. ඒ අධිකරණයේ තියෙන නඩු තීන්දුව දානකොට ඒකේ අපීල් එකක් කරන්න බෑ. මිනිස්සු ඉලක්ක කරගෙන නම් අපි උසාවි ගේන්නේ නැහැ. නෑ අපි ගණාවෙත් නෑ. මේකේ කාගේවත් ඉලක්ක කරගෙන කළා නෑ. මට වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටිලා. පිල්ලියන් මහත්තයා ගැන අපේ මේ ජොන්සන් ඇමතුමා හැමතිස්සෙම කියනවා. නෑ ඔබතුමා හැමතිස්සෙම කියනවනේ. ජයසේකර මහත්තයාට ආදරේ සභාපති එතනින් නීතියේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. යුක්තිය සාධාරණ ඉටු කරන්න මැදිහත් වෙච්ච විනිශ්චකාරවරුන්ට ඒ අදාළ උසස්වීම් දීලා නැහැ. මේ තුලින් ඉතා පැහැදිලි මේ අධිකරණයේ ස්වාධීනත්වයේ නෙමෙයි. දුරකතණයෙන් මේ නඩු තීන්දුව කිව්වා කියන කතාවක් යන අධිකරණයේ ශේෂ්ත්‍රය තුල. ඔය කියන විදිහට සාක්ෂි තියෙනවද ඔබතුමාගා? නිකන් කියන්න එපා. ඕක හොඳ නැහැ. ඒක අධිකරණයටයි හොඳ නැත්තේ. අධිකරණයට හොඳ නැති දේ කරලා ඉවරයි. ඒක තමයි මම අහන්නේ. සානි අබේසේකරගේ ගෙදරට ගිහිල්ලා බැලුවොත් අපිට දැන් ආරංචිලා දෙන අවුරුදු 15කට ඉස්සෙල්ලා තිබුණ පරම පුටු සෙට් එකමයි තවම තියෙන්නේ. හොරගම් කරන මිනිහෙක් නම් මේ ඔක්කොම කරනවා. හැබැයි මට ආරංචි කවතුම එක තැනකදී මෙහෙම කතාවක් කියලා දිනවා කියන. ජනල්ලා සමාර්ථන් වලට බලපෑම් කරා කියලා දිනවා. පොලිසිය දේශපාලනය කරන වෙන්නේ යන්නේ එහෙමයි මන්ත්‍රීතුමනි. අර කැලණියේ මහා රාගය ආවා වගේ දැන් පැණිය දිහ වෙච්ච දේ. සූරපප්පගේ අරිස්තේ වගේ. අවුරු මේලා ඇයි දන්නේ කර කතා කරන්නේ මේගොල්ලෝ පැණි වීලා දන්නේ. ෆයිසර් කියන ඉන්ජෙක්ෂන් එක ගේන්න ඕන. වියතුන් ඉන්න රටේ මිනිසුන්ට පැණියක් පොවන්නේ. සෝරි. අවේද පප්ප තමයි ඒක හැදුවේ. 1955 සූර්යග්‍රහණයක් ලංකාවේ ඇති වුණා. එදා දැම්මා බොණ්ඩ කියලා වදකහසුදි. මිනිස්සු ඔක්කොම පොලිමේ රෝහලට ගියා. එදත් මේ වැඩේට
මුලදුන්නේ මාධ්‍ය ආයතනයක්. අද ඒක කරනවා මාර පොරක් ඇන්ටිජන්. අවුරුදු පහක් සර් සර් යස් සර් නෝ සර් කියලා රනිල් වික්‍රමසිංහත් එක්ක ඔක්කොම කරලා දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා හින්දලු. තමුනාස්සලා කැබිනට්ෙම වග කියන්න ඕනේ මේවට. අධිකරණ ඇමතිතුමිය ඔබතුමිය මටත් දැම්ම නඩුව. මහින්දානන්ද අලුත්ගමකට කැරම් බෝඩ් ගෙනාවා කියලා විශේෂ අධිකරණේ නඩුවක් දැම්මා. කැරම් බෝඩ් ගේන්නේ වෙන අමාත්‍යංශකින්, ගෙවන්නේ වෙන අමාත්‍යංශකින්. කැරම් බෝඩ් ක්‍රීඩා භාණ්ඩයක් වෙච්ච නිසා ක්‍රීඩා භාණ්ඩ ඇමතිතුමිය නඩුවක් දැම්මා. මෙන්න තමුනාස්සලාගේ අධිකරණ ඇමතිතුමිය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ගෙනෙල්ලා කෑගල්ල මේ මිනිස්සු අහිර කරලා හිටියා. අධිකරණ ඇමතිතුමිය කොළඹින් ගෙනෙල්ලා ඔබතුමලා කීපාරක් චෙක් කරාද? සරන් ගලන අපිව චෙක් කරුවේ. අපේ පස්සපස්ස බලන්න ඕනයි කිව්වා. හරින් ප්‍රනාන්දු මහත්තයාගෙන් දරුණු ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල වෙනකොට හැමදාම ආණ්ඩුවට තියෙන එකම ආයුධයයි අර අකුණු ගහනකොට එළියට දාන යකඩ දානවා වගේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා තමයි එළියට දාන්නේ. ඔබතුමා සාධාරණීකරණය ගැන කතා කරනවා. ඔබතුමා අර චෙක් කළ සල්ලි ටික කිව්වද? ඊයේ පෙරේදා ජයසිරි මහ බෝධිය ළඟ පිස්සු කළපු එක්කෙනා කියන එක්කෙනා මුළු රටම හෙළිදරව් කරනවා මම බලා ගන්න. දැන් ජොන්සන් ප්‍රනාන්දු ඇතුමයි මෙතුමිය අතර විවාදයක් ගියා. බලනකොට ජොන්සන් ප්‍රනාන්දු මහත්තයාටත් අපේ ඇමතිතුමිය හොඳට සලකලා තියෙනවා. බත් පැකට් එකත් ඇවල තියෙනවා. මහා නිකන් පටල ගන්න එපා. සාමාන්‍ය විමංශිර කරුවෙක්ට ගෙදරින් කැම ගෙන දෙක අලුත් දෙයක් නෙමෙයි. ඔබතුමා දාම කියේ නෑනේ. කොසල් රජුරුවන්ට ඇති උනාලු අනාගතය දැකීමේ හැකියාවක්. බුදුන්ගෙන් බණ අහලා කොසල් රජුරුවන්ගෙන් අහුවලු කවදද ඔය නරක අනාගතය එන්නේ කියලා. කොසල් රජුරුව කිව්වලු ඒක එන්නේ ලංකාව නැමැති රටේ UNP නැමැති ආණ්ඩුව කාලේ කියලා. විදේශ රටවල් වල ගිහලා ඉතින් අද බදුල්ල මිනිස්සු නැති වෙනවා. බදුල්ල මිනිස්සු කොහමද උඩ ගියේ ජපානේ කොරියාවේ අයි කියලා බලාගෙන හිටියා. ගියා ජපානේ නෙවෙයි කොරියාවේ නෙවෙයි ගියා අපායේ තමයි ගියේ. කවුරු යවනවා කියලා යව්ව මගුලකුත් නැහැ ගහපු බෙරේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ අන්තිමට. පෙට්‍රල් කෑන් එක බොරු වර උස්සගෙන ආවා මේක ගිනි තියන්ද? ගිනි තිබ්බ මගුලකුත් නැහැ. විදේශ රැකියායි ක්‍රීඩායි තිබ්බ හදපු පිට්ටනියක් නැහැ. බණ්ඩාරවල පිට්ටනිය එහෙමමයි. බාගෙට හාලියල පිට්ටනිය බාගෙට. වැඩ කරන්න වැඩ කරලා කලස් පෙන්නන්න ගන්න කලස් පෙන්නන මිනිස්සු ඉන්නෝ. ඔය පිටිපස්සේ ආයේ කලස් පෙන්නපු අය. අර ඉඳුනිල්ලා හෙක්ටප් වහමිලා. සර්ලගේ ඥාතීන්ගේ සර්ලගේ ළඟම හිතවතුන්ගේ ඒති පිට්ට නඩු ටික දැන් සියල්ල දවස ගාන ගැලවිලා යනවා. ජනතාවගේ නඩු එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. බන්ධනාගාර රැඳවියන් තුල ගිනියාවේ තිබිලත් නැහැ. වෙඩි තැබීමක් සිද්ධ වෙලා තියෙනවා. මරණ පරීක්ෂණ නැහැ. ඔබතුමා කිව්වා මරණ පරීක්ෂණ නැහැ කියලා. ඒක නිවැරදි නැහැ ගරු මන්ත්‍රීතුමා. කාලනම් කිව්වේ මොකද්ද? නාමල් රාජපක්ෂගේ ලැම්බෝගි. ඩුබායි මැරියට් හෝටලේ. රත්තරන් අස්පය. අපේ ගෙදර ලැට්වලත් හැරුවා සභාපතිතුමනි. රත්තරන් හම්බේ කියලා. ඔබතුමාලා ලෝකේ ඉන්න කම්පියුටර් මොලේ ආර්ථික ඔස්තාර කියලා ගෙනාපු කෙනා මහ බැංකුවත් මංකොල්ල කෑ ඔබතුමුන් ආසද්ද එකතු වෙලා. මහ බැංකුව අංචව වංචාව පිළිබඳ පරීක්ෂණ අපි කරනවා. හැබැයි ඒකට සම්බන්ධ සියලුම දෙනා අපි අධිකරණයේ හමුවට ගියනවා. පසුගිය රජයේ විසින් ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජයේ විසින් විවෘත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සුළං බලාගාරයක් විවෘත කරනවා. ඒ සුළං බලාගාරය විවෘත කරනවා දැකලා මම අද පොඩි මේ රූම් පෙත් එක්ක අරන් ආවා. මේ සුළං බලාගාරය විවෘත කිරීම විහිළුවක්. ඩලස් සලහපරු මහත්තයා කිව්වා 2014 මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ කැබිනට් පත්‍රිකාව ගෙනාවේ කියලා බොහොම උජාරුයි. අපි දන්නවා අපේ රටේ ඕන තරම් කැබිනට් පත්‍රිකා ඇවිල්ලා තියෙනවා. මොරගහ ගැන්ද ගැන කතා කරේ අවුරුදු 30ක්. හැබැයි ඒක යථාර්ථයක් බවට පත් වුණේ අපේ අවුරුදු 4-5 ඇතුළත. ඒකට හොඳම සාක්ෂිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතකොට දකුණු අධිවේගී මාර්ගයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ මට මතක විදියට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ තිලක් මාරපණ මහත්මයා. එහෙනම් ඒකේ අයිතියත් එන්න ඕන අපට. මැනින් වෙලද සංකීර්ණයේ පාටලි චම්ප කරන කැමතුමගේ අපේ ආණ්ඩුව කාලේ. ඒකත් ලැජ්ජ නැතුව ගිහිල්ලා විවෘත කරා. සෞඛ්‍ය ඇමති රාජසේනරත් මහත්මයා හදපු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ටිකත් ඒගොල්ලෝ විවෘත කරා. හැබැයි මෙයාලගේ ආණ්ඩුවේ කරපු 100%ක් එයාලට තියෙන මාතෘත්වයේ පීතෘත්වයේ තියෙන ව්‍යාපෘති තියෙනවා. මත්තල ගුවන්තුර පොළ. ලෝකේ අසාර්ථකම ගුවන්තුර පොළ. ඒවට අපිට කිසිම අයිතියක් නෑ. ඒ වගේම අර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් තියෙනවා හම්බන්තොට. ශාලාව තියෙනවා සම්මන්ත්‍රණ නෑ. ඒ වගේම සූර්යාවල ක්‍රීඩාංගණය වගේ අසාර්ථක ව්‍යාපෘති ගණනාවක පීතෘත්වය ඒගොල්ලන්ට තියෙනවා. හෙට අනිද්දානකොට අපේ කාලේ ආරම්භ කරලා අවසාන අධිරේටම ගෙනාපු හොරණ වගවත්තේ ටයර් කර්මාන්ත ශාලාවත් විවෘත කරන්න ඒ ලැජ්ජ නැතුව. ඊළඟට ඔක්සගන් කියලා පතුරු ගහපු කාර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව. ඒකත් මේගොල්ලෝ විවෘත කරන්න ඒ මෙයාලට ලැජ්ජාවක් නැහැ. රටට පණ දෙන විමල් දැන් මිනිස්සුන්ගේ රුපියල් 5000ටත් කෙලවන්න ගියේ. ඉතින් මම දන්නේ මේ මිනිස්සුන්ට මොන මන්ද මානසිකත්වෙන්ද කිව්වේ කියලා මේ මිනිස්සුන්ට රුපියල් 5000ක් ඇති වෙයි කියලා මාසෙකට. එතුමා පාර්ලිමේන්තුවේ කියනවා දැන් අධිකරණ ඇමති කෙනෙක් ඉද්දි. සෞඛ්‍ය ඇමතිතුමිය පාර්ලිමේන්තුවේ ඉද්දි. මෙතුමා කතා කරනවා මේ රිවර්ස් පෙත්තක් ගැන. මට එතකොට තමයි වැටහුනේ ඔය රිවර්ස් පෙත්තම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා කතානායකට ගුටි කෙලිය දෙන්න ගියේ. ඔය රිවර්ස් පෙත්තම ගහලා තමයි මේ කට්ටිය. ඒකනේ ඔය රිවර්ස් පෙත්ත ගැන දන්නේ. ඉතින් මේගොල්ලා ඒ කාලේ ගහපු රිවර්ස් පෙත්ත තමයි මේගොල්ලගේ අතින්ම අපේ ඉන්න සිරකරුවන්ට දීලා මේ වැඩේ වෙන්නේ නැත්තේ එහෙමයි. නැත්තම් ඉතින් ඕක ගැන දැනගන්න විදියක් නැහැ නේ.
සෞඛ්‍යංශ විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් මත්ස්‍ය වෙළඳපොළේ පිටවීමේ දොරටු සහ මාර්ග පිළිසකර කිරීම කඩිනමින් නිම කරන ලෙසත් වෙළඳපොළ භූමිය තුළ පක්ෂීන්ගෙන් සිදුවන අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමාණවත් නොමැති නම් විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවාගෙන මත්ස්‍ය වෙළඳපොළේ සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ මෙලෙස ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ වසර 10කට පමණ පසු වන අතර ලබන සඳුදාවන විට නව මැනින් වෙළඳපොළ ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බැසිල් රාජපක්ෂ මහතා වෙළඳසැල් බෙදාදීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් කරුණු සොයා බැලුවා. මැනින් වෙළඳපොළෙහි පැරණි වෙළඳසැල් හිමියන්ට නව වෙළඳසැල් ලබා දීම අවසන් කර ඇති බවත් අලුතින් කිසිවෙකුටත් වෙළඳසැල් ලබා දී නොමැති බවත් මෙහිදී නිලධාරීන් විසින් පෙන්වා දී තිබෙනවා. රටේ වැඩි දිනෙකුගේ ජීවනෝපාය වී ඇත්තේ කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය බැවින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ මැනින් වෙළඳපොළ වසා තැබීම ගොවීන්ගේ සහ ධීවරින්ගේ ආර්ථිකයට මෙන්ම ජීවනෝපායටද ඍජුව බලපාන බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.